දැන් දාවිඩ්ට කොහොමද tie ඉද උස්සා මැරණ එක දැක්කහම මාගේ දෙයනේ ජෙරුසලේමට මම ගෙනාවොත් මමත් මැරිලා වැටි. දාවිඩ් දන්නවා මම ගෑනු පිස්සේ මම මිනිසුන්ව ඝාතනය කරන එකේ ඉතින් මගේ ජල්තර වැඩ සේරම දෙවියන් වහන්සේ දන්නවා. ඒ නිසා මම මගේ නුවරට ඕක ගෙනාවොත් මට කොට උඩ කියලා. ඉතින් ඒක ගෙනිච්චා ඕබෙත් ඒදොම් කියන තවත් පූජකවරයෙකුගේ ගෙදරට. අනේ ඕකේ ඔහෙ තියාගන්න ගෙදර කියලා. ඉතින් මේ ගිවිසුම් පෙට්ටිය තියන් ඉන්න නිසා ඕබෙත් ඒදොම්ටත් ඔහුගේ පවුලේ අයටත් මාර ආශිර්වාදයක් ලැබෙනවා කියලා දාවිඩ්ට දැනගන්න ලැබුණා. චරකල් මෙයාට ඇහුණු ආරංචි, මෙයාට ලැබුණු ආරංචි මොනවද? පෙට්ටිය යන තැන එක එක මැරෙනවා කියන එකනේ. කවුද ওই බය වෙන්නේ නැත්තේ? හැබැයි දැන් මගේ දෙයනේ ඒකේ ආශිර්වාද වාදෙකුත් තියනවාද? මරුනේ කියලා හිතුවා. එහෙනම් ඉතින් අපි මෙහාට ගෙනෙමු කියලා හිතුවා. ඔන්න දාවිද් හිතුවා දෙයෝ මම නම් හොඳට ඉගෙන ගත්තා මං කරපු වැරදි ටික ආයෙ ඒවා කරන්නේ හරි විදියට ඒක ගේනවා. අපේ ජීවිතවලත් එක එක පැතිවලට අපේ ශරීරයට මානසිකත්වයට ආර්ථිකයට පවුලට සේවයට ෂොට් එක වදිනකොට නිකන් නහයෙන් අඬා අඬා පසුබට වෙලා යන්නේ නැතුව අපේ වැරදි තියනවද කියලා හොයලා බලලා ඒව හරි ගස්සන්න ඕනේ. එතකොට ආශිර්වාද එයි.